ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ සියඹලාපේ ශ්‍රී නාගවනාරාමාධිපති කොළඹ 12 ගුණසිංහපුර පූර්වාරාමස්ථ විද්‍යානිකේත පිරිවෙන් පරිවෙනාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද පරගම්මන අමරකිත්ති ස්වාමීන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්වයන් ඉහළ කෝන් කඳවල වීරපොකුණ ආර්.එම්. කුසුමාවතී මහත්මිය යටදොලවත්ත අලුත්ගමපාර මහින්ද කන්නංගර මහත්මා බලංගොඩ බෝම්බුව KKS ප්‍රනාන්දු මාතාව පිළියන්දල හැඩිගම LED නාමල් භාතිය මහතා පානතුර කුලතුංගපාර කපිල පෙරේරා මහතා ප්‍රධාන පවුලේ සියලු දෙනා රාජකීය නාවල ඉන්ද්‍රානිද සේරම් ආනන්ද අමරසිරි පින්වත් දෙපොළ සදහවතුනි ධර්මශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආමබන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත
අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සද්ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චත්තාරෝමේ ව්‍යග්ග පච්ච ධම්මා කුල පුත්තස්ස දිට්ඨ ධම්ම හිතාය සංවත්තන්ති දිට්ඨ ධම්ම සුඛාය කතමේ චත්තාරෝ උත්ථාන සම්පදා ආරක්ඛ සම්පදා කල්යාණ මිත්‍ර සමජීවිකතාතිති තුන්ලොවක් අමා සදහමින් සනහා වදාළ වීතරාගේ ලෞතුරා බුදු අමාමෑණියන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පරම පූජනීය ශ්‍රීමත් මහා සංඝරත්නයෙන් අවසරයි. සද්ධර්ම ශ්‍රවණා විලාසී සත්පුරුෂ කාරුණික පින්නතුනි, මේ ලෝකය දිනන්නට නම් අපි කෙලෙස් තැවිය යුතුමයි. මේ භයානක සංසාරයෙන් එතෙරවන්නට පාරමී දම් පිරිය යුතුමයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ දහම්මග අනුගමනය කළ යුතුම වෙනවා. ඒ නිසා මේ සද්ධර්ම ශ්‍රවණය කරනකොට අපේ ප්‍රාර්ථනාවන් කීපයක් තියෙන්න ඕනේ. ඒ තමයි අපේ සිත් තුළ තියෙන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්චාදී වූ පංච නීවරණ ධර්මයන් මේ සද්ධර්ම ශ්‍රවණයේදීම දුරු වේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම අපේ හිතට කෙලෙස් මග අහුරන ඒ මග දුරු වුණාට පස්සේ නිවන් මගට හිත විවර කරන සප්ත බෝධ්‍යාංග ධර්ම වැඩේවා කියන ප්‍රාර්ථනාවෙන් සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡාදී ක්ලේශයන් තවමින් ලබන්නා වූ සෝවාන් ආදී මාර්ගඵල තත්වයන් මට මේ සද්ධර්ම ශ්‍රවණයෙන් සැලසේවා ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි සද්ධර්ම ශ්‍රවණයන් කරන්නට ඕනේ. පින්නතුනේ, ගෙවුණු කාල සීමාව තුළ අපේ රටේ මිනිස්සුන්ගේ ආර්ථික තත්ත්වයන්, සමාජීය තත්ත්වයන් යම් වෙනසකට බඳුන් වුණා. විශේෂයෙන්ම කෝවිඩ් වසංගතයත් එක්ක සමහර ව්‍යාපාර බිඳ වැටුණා. අපි අත්දැක්ක සමාජයේ බොහෝ දෙනෙක්ගේ කතිකාවන් සමාජ
තලයන් සහ ආර්ථික තත්ත්වයන් වෙනස් වුණාට පස්සේ ඔවුන් විවිධ තීන්දු තීරණවලට එළඹෙමින් තමන්ගේ ආර්ථික ශක්්‍යතාවයන් ගොඩනගා ගන්නට විවිධ ක්‍රමවේදයන් හොයමින් කටයුතු කරන්නට යෙදුණා. අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් වලට අනුව අපේ ආර්ථිකය ගෘහ ජීවිතයේ කොයි විදිහට ගොඩනගා ගත යුතුද කියන කාරණාව ධර්මානුකූලව විමර්ශනය කර ගැනීම තමයි අද දවසේදී මම මේ මාතෘකාවෙන් බලාපොරොත්තු වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ කෝලිය ජනපදයේ කක්කරපත්ත කියන කෝලියන්ට අයිති නියම් ගමක වැඩම කරලා ඉන්නවා. කෝලිය දේශයට අයිති නියම් ගමක්. මේ නියම් ගමේ වැඩ ඉන්නකොට දවසක් බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්නට එනවා දීඝජානු කියන කෝලිය කුලපුත්‍රයා. ඒ එන්නෙත් මෙයා ව්‍යායාම කරන්න ඇවිදින යන ගමන. එහෙම එනකොට තමයි බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්නේ. බුදුහාමුදුරුවන්ගේ දේශනාවන් ගැන අවබෝධයක් මේ දීඝජානු කෝලියට තියෙනවා. දීඝජානු කෝලිය බුදුරජාණන් වහන්සේට වැඳලා එකත් පසක වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට හරි අපූරු කතිකාවක් ආරම්භ කරනවා. මේක මේ කාර්තුව තුලත් පන්සල්වල ඉන්න අපට ඕනෑතරම් අහන්න සුලබයි. මොකක්ද මේ දීඝජානු කෝලිය කියන්නේ? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, අපි කාමභෝගී ජීවිතයක් ගත කරන අය. අපිට අඹුදරුවන් ඉන්නවා. අපි ගිහි ගෙදර හොඳට සුවසේ කටයුතු කරන්න කැමති අය. සුවඳ සඳුන් පරිහරණය කරනවා, කසී සලු පළඳිනවා. අපේ ගිහිගේ බැඳීම් වැඩි. පන්සල් වලට ඇවිදිලා එක දිගට පන්සලේ කටයුතු කාරණා කරන්න, සිල් ගන්න අපිට වෙලාවක් නැහැ. දීඝජානු කෝලිය කුලපුත්‍රයා බුදුරජාණන් වහන්සේට මෙහෙම කියනවා. දීඝජානු කෝලිය එහෙම කියලා නතර වෙන්නේ නැහැ. ඒ වුණාට ස්වාමීනි, ඔබ වහන්සේකින් අපි බලාපොරොත්තු වෙනවා ධර්මයක්. මෙලොව හිත සුව පිණිස, මෙලොව සුව පිණිස, මෙලොව හිත පිණිස ධර්මයක් අපට දේශනා කරන්න. මේ කාමභෝගී ජීවිතයක් ගත කරන අපිට මෙලොව හිත පිණිස, මෙලොව සුව පිණිස ධර්මයක් දේශනා කරන්න. ඒ වගේම පරලොව හිත පිණිස, පරලොව සුව පිණිස ධර්මයක් දේශනා කරන්න. ඒකෙදි දීඝජානු කෝලිය බලාපොරොත්තු වෙන්නේ බොහොම ගැඹුරු ධර්ම කාරණාවන් එක්ක බණක් නෙවෙයි. එතුමා කරපු කතාවෙන් බුදුරජාණන් වහන්සේට තේරෙන්නේ. අන්න ඒ වෙලාවේදී මේ දීඝජානු කෝලිය කුලපුත්‍රයාට බුදුරජාණන් වහන්සේ කතා කරලා කාරණා හතරක් පැහැදිලි කරනවා. මෙලොව හිත පිණිස, පරලොව හිත පිණිස. චත්තාරෝ මේ ව්‍යග්ගපච්ච ධම්මා කුලපුත්තස්ස දිට්ඨ ධම්ම හිතාය සංවත්තන්ති. දිට්ඨ ධම්ම සුඛාය කත මේ චත්තාරෝ. ව්‍යග්ගපච්චේ කියලා බුදුරජාණන් වහන්සේ මේ කුලපුත්‍රයාව ආමන්ත්‍රණය කරලා කියනවා, කුලපුත්‍රය, කාරණා හතරක් තියෙනවා මෙලොව හිත පිණිස, මෙලොව සුව පිණිස. කාරණා හතරක් මම ඔබට කියන්නම්. මොනවද ඒ කාරණා හතර? උත්තාන සම්පදා, ආරක්ෂ සම්පදා, කල්යාණ මිත්‍තතා, සමජීවිකතා. දැන් ඔන්න කාරණා හතරක් බුදුරජාණන් වහන්සේ මේ ව්‍යග්ගපජ්ජට මතක් කරනවා. මෙලොව හිත පිණිසත්, මෙලොව සුව පිණිසත්. ඒ විතරක් නෙවෙයි, මේ ජීවිතේ හැඩගස්වා ගන්න අවශ්‍ය කාරණා හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ව්‍යග්ගපජ්ජේනි, මොකක්ද මේ පළවෙනි කාරණාව? උත්තාන සම්පදා කියලා කියන්නේ. උත්තාන සම්පදා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා,
යම් කර්මාන්තයකින් ජීවිතය ගොඩනගා ගන්නවද අපි කල්පනා කරමු ගොවිතැනක් එහෙම නැත්නම් ව්‍යාපාරයක් එහෙම නැත්නම් සත්ව පාලනයක් එහෙම නැත්නම් ගුරු වෘත්තිය මේ ආදී නොයෙකුත් ශිල්පයක් කරනවා නම් එහෙම නැත්නම් ව්‍යාපාරයක් රැකියාවක් කරනවා නම් ඒ ක්‍රියාව කෙරෙහි ඒ රැකියාව කෙරෙහි ඔහු දක්ෂ වෙන්න ඕනේ. ඔහු කම්මැලි නොවෙන්න ඕනේ. ඔහු කර්මා ක්‍රමානුකූලව කටයුතු කරන්න පුරුදු වෙලා තියෙන්න ඕනේ. ඒ වගේමයි පිළිවෙලකට වැඩ කරන්න පුළුවන් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේමයි උපාය වීමංසන කුසලතාවෙන් යුක්ත වෙන්නට ඕනේ. අන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන උත්තාන සම්පදාව. නැගී සිටීමේ සම්පත්තිය. පින්නතුනි මේ උත්තාන සම්පදාව දැන් බොහෝ කෙනෙක් යම් ව්‍යාපාරයක් ආරම්භ කරනවා. තමන්ගේ ජීවිතයේ නැගිටවා ගන්න සොයන් රැකියාවක් හරි මොනවා හරි දෙයක් පටන් ගන්නවා. හැබැයි ඒක යාවත් කාලීන කරගන්න ඔහු දක්ෂ වෙන්නේ නැහැ. ඒක නිසා තමයි බොහෝ දේවල් මග නතර වෙන්නේ. ඒ වගේම උදේ පාන්දරෙන් අවදි වෙලා ඒ කටයුත්ත පිළිබඳව අනලස්සව කටයුතු කරන්නට නොයෙදේ නම් ඔහුගේ ඒ කටයුත්ත සාර්ථක කරගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. එනිසා ඔහු දක්ෂ වෙන්න ඕනේ. කම්මැලිකම් ඇති වෙන්න බෑ. ඒ වගේම දැන් නූතන ලෝකයක් එක්ක එකට මුහු වෙලා යාවත් කාලීන වෙලා මොනවද ඒවට අවශ්‍ය අලුත් ක්‍රමශිල්ප කියලා ඔහු හොයා බලන්නට ඕනේ. උපායෙහි දක්ෂ වෙන්නට ඕනේ. වීමංසන කුසලතාවේ තියෙන්නට ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙලොව හිතසුව පිණිස ගිහි ජීවිතය ගත කරන අයට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා උත්තාන සම්පදාව තිබිය යුතුයි. දැන් ඔබ කල්පනා කරලා බලන්න ඔබ රැකියාවක් කරන කෙනෙක්, ඔබ ව්‍යාපාරයක් කරන කෙනෙක්, ඔබ ගුරු වෘත්තියේ දෙන කෙනෙක් නම් ඔබ මේ නව ලෝකයට සුදුසු පරිද්දෙන් ඔබ අලුත් වෙලාද ඉන්නේ? නව ලෝකයේ දැනුම ඔබ සතුද? එහෙම නැත්නම් ඔබ පරාදයි. එනිසා බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවන් හරි විචිත්‍රයි පින්නතුනි. එක තැන පල්වෙන්නට බුදුහාමුදුරුවෝ ආධ්‍යාත්මික ජීවිතය කියා දෙලත් නැහැ, ආර්ථික ජීවිතය, ගිහි ජීවිතය කියා දෙලත් නැහැ. එනිසා උත්තාන සම්පදාව තියෙන කෙනෙක් පරාජයට පත් වෙන්නේත් නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙලොව හිතසුව පිණිස මේ උත්තාන සම්පදාව බොහෝ සෙයින් වැදගත් වෙනවා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ව්‍යග්ගපජ්ජේන්ට දෙවෙනි කාරණාව තමයි ආරක්ක සම්පදාව. ආරක්ක සම්පදාව බුදුරජාණන් වහන්සේ මේ දීඝජානු කෝලියට මතක් කරනවා උත්තාන සම්පදාව මේ තිබුණට විතරක් මදි, එය ආරක්ෂා කරගන්නටත් ඕනේ. ඒ සඳහා සේදා වක්කිත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි බාහා බල පරිචිතේහි. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවන් තියෙන්නේ මෙලොව ගැන විතරක් හිතලා කටයුතු කරන්න නෙමෙයි. මොනම ව්‍යාපාරයක් මොනම ක්ෂේත්‍රයක ඔබ ජීවිතේ ගත කරත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඔබට මෙලොවක් සහ පරලොවක් තියෙනවා. අංගුත්තර නිකායෙම එක්තරා සූත්‍රයක් තිබෙනවා චතුත්ථ නිපාතේ පින්නතුනේ වාණිජ්‍ය සූත්‍රය කියලා. වාණිජ්‍ය සූත්‍රය ඒක සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න හතරක් විමසනවා. ඒ ප්‍රශ්න හතරට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුරු තමයි තියෙන්නේ. එෙහිදී සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි, සමහර උදවිය බොහෝ ධනය ආයෝජනය කරලා ව්‍යාපාරයක් යම් කටයුත්තක් කරනවා. හැබැයි ඒ අයට ඒ මුදල් වේදන් කරපු පමණට මහා ධන සම්පත්තියක් ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට ඒක විනාශ වෙලා යනවා. සමහර වෙලාවට මහා ධන සම්පත්තියක් ආයෝජනය කරපුවාම බොහොම කුඩා ප්‍රමාණයක් ලැබෙනවා. මොකද්ද මේකට හේතුව? ස්වාමීනි, තවත් සමහරු ඉන්නවා කුඩා මුදලක් ආයෝජනය කරනවා. හැබැයි ලොකු ප්‍රතිලාභයක් ලබනවා. සමහරෙක් ඉන්නවා කුඩා
ආයෝජනයක් කරනවා සාමාන්‍ය තත්ත්වයට ප්‍රතිලාභ ලබනවා. මොකද්ද මේකට හේතුව කියලා. මේකදී භාග්‍යවතුන් වහන්සේ හරි ලස්සන උත්තරයක් දෙනවා. ඒකට පෙර සාංසාරික කර්ම විපාකයකින් තමයි බුදුහාමුදුරුවෝ උත්තරේ දෙන්නේ. මොකද්ද උත්තරේ? බුදුරජාණන් වහන්සේ කියනවා සිල්වත් ගුණවත් ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට යම් කෙනෙක් ආරාධනා කරනවා තමන් ගාවට එන්න කියලා. ඔබට මම මෙන්න මේවා පූජා කරනවා, මෙන්න මේවා ඔබට දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා ඉහළ බලාපොරොත්තු දීලා ගෙදරට ආවට පස්සේ ඒ කියපු දේවල් දෙන්නේ නැතුව සමහර වෙලාවට කිසිවක් නොදී සමත් සමහර වෙලාවට කිව්වට වඩා බොහොම අඩු දෙයක් ලබා දෙනවද, අන්න ඒ අය ඒ මනුෂ්‍යාත්ම භාවයෙන් චුත වෙලා නැවත මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවාම ඔන්න ව්‍යාපාරයක් කරන්න ගියපුවාම අර වගේ ප්‍රතිඵල ලැබෙනවා. දැන් මේවා පින්නතුනේ බැලූ බැල්මට ඇසු තරමට සමහරලාට මේවා පිළිබඳව විශ්වාසයක් සමහර තුල නැති වෙන්න පුළුවන්. හැබැයි කර්ම විපාකයේ දැනගෙන කටයුතු කරන්නට ඕනේ. කර්මයේ සහ කර්ම විපාකයේ අනිත් පැත්තෙත් එහෙමයි. සමහර උදවිය ඉන්නවා කුඩා දෙයක් දෙන්නම් කියලා පොරොන්දු වෙනවා. හැබැයි ඒ සිල්වන්ත බමුණන් දැක්කහම හිතේ තියෙන ශ්‍රද්ධාව වැඩිකමට තමන්ට පුළුවන්කමටත් වඩා වැඩියෙන් දෙයක් දෙනවා. සමහර වෙලාවට කියපු දේ පමණක් දෙනවා. එතකොට අර කුඩා ආයෝජනයක් කරත් එහි ප්‍රතිඵල වැඩියෙන් ලැබෙනවා කියලා බුදුහාමුදුරුවෝ මේ වාණිජ්‍ය සූත්‍රයේදී පැහැදිලි කරන්නේ අන්න ඒක නිසා. හැබැයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම කර්මය පමණක් මුල් කරගෙන හැම වෙලාවකම කරුණු ස්ථාපනය කරන්නේ නැහැ, දේශනා කරන්නේ නැහැ. ඒ නිසා උත්තාන සම්පදාව තිබිය යුතුයි, ආරක්ක සම්පදාවත් තිබිය යුතුයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා තමන් විසින් ධාර්මිකව දෑත් වෙහෙසවල දහඩිය හෙළලා හරිහම්බ කරගත්තු ධනය ආරක්ෂා කරගන්න ඕනේ. කුමක් නිසාද යත් තමන්ගේ ධනය රජු විසින් පැහැරගන්න පුළුවන්, ඒ වගේම සොරුන් පැහැරගන්න පුළුවන්, ඒ වගේම ගින්නෙන් විනාශ වෙලා යන්න පුළුවන්, ජලයෙන් විනාශ වෙලා යන්න පුළුවන්, ඒ වගේම අප්‍රියයන් දායාද කරගන්නත් පුළුවන්. අප්‍රියයන් කියලා කියන්නේ සමහර වෙලාවට තමන්ගේ සහෝදර සහෝදරියෝ වෙන්න පුළුවන්, ඥාති හිත මිතුරන් වෙන්න පුළුවන්, තමන්ගේ ළඟම හිටපු ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, තමන්ගේ දේවල් අයිතිපත් කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දීඝජානු කෝලියට මතක් කරනවා තමන් දුක් මහන්සියෙන් හම්බ කරගත්තු දේවල් ආරක්ෂා කර ගැනීමට, ආරක්ෂා කර ගැනීමටත් ඔබ බොහෝ සෙහින් වෙහෙස විය යුතුයි. ඒක තමයි ආරක්ක සම්පදාව කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, ඒකත් බුදුරජාණන් වහන්සේ බොහෝම වැදගත් කාරණාවක් විදිහට දක්වනවා. තමන්ගේ ජීවිතයේ බොහෝ දේවල් වලට පින්නතුනේ කල්යාණ මිත්‍රතාවය කොච්චර වටිනවාද කියන කාරණාව බුදුරජාණන් වහන්සේ තේරුම් කරලා තියෙනවා. මෙතනදී තමන්ට වඩා අත්දැකීම් ඇති සමහර වෙලාවට වයසින් අඩු උදවිය වෙන්න පුළුවන්, ශිල්ප ඥානය ඇති අය වෙන්න පුළුවන්, ඒ වගේම වැඩිහිටියන් වෙන්න පුළුවන්, අන්න ඒ අය තමයි තමන්ගේ ජීවිතයේ ව්‍යාපාරික ජීවිතයේදී තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට ලංකරගත යුතු වන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේම ඒ කල්යාණ මිත්‍රයන් තුල තමන්ට උපදෙස් දෙන, එහෙම නැත්නම් තමන්ගේ ජීවිතයට ලං වෙලා ඉන්න අය තුල ශ්‍රද්ධාව තිබෙන්න ඕනේ, සීලය තිබෙන්න ඕනේ, ත්‍යාගශීලී බව තිබෙන්නට ඕනේ, ඒ වගේම ප්‍රඥාවන්ත බව තිබෙන්න ඕනේ. එතකොට තමයි ඔවුන් සමග කතාබහ කරලා සාකච්ඡාවන් පවත්වලා තමන්ගේ ජීවිතයේ අඩුපාඩුකම් හදාගෙන තමන්ගේ ජීවිතයේ අනලස් බව වර්ධනය කරගෙන ඉතාමත්ම උද්‍යෝගිවන්තව තමන්ගේ ජීවිත ගමන සාර්ථක කරගන්න ව්‍යාපාරයක් නම්, රැකියාවක් නම්, සේවාවක් නම්, ඒවා දියුණුවට පත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා මේ කියන කල්යාණ මිත්‍ර සම්පත්තිය. එතකොට දැන් ඔබ තේරුම් ගන්න අපේ ජීවිතයේ බුදුහාමුදුරුව මේ ව්‍යග්ගපජ සූත්‍රයේදී පැහැදිලි කරනවා උත්තාන සම්පදාව තියෙන්න ඕනේ.
ඒ වගේම තමයි ආරක්ෂා සම්පදාව ඒවා රැක ගන්න ඕනේ. ඒවා රැක ගන්නට නම් හොඳ කල්යාණ මිත්‍ර පිරිසක්, ව්‍යාපාරික ආයතනයක් නම් තමන්ගේ හොඳ සේවක සේවිකාවන් පිරිසක්, ඒ වගේම ඒ සඳහා උපදේශක මණ්ඩලය අවංකවම ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් මේ කටයුතු කාරණාවන් කරන පිරිසක් බවට පත්විය යුතුයි කියන එක තමයි මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඒ වගේම දීඝජානු කෝලියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙලොව හිත පිණිස, මෙලොව සුව පිණිස කටයුතු කරන්නට නම් අත්‍යවශ්‍ය තවත් කාරණාවක් තිබෙනවා. ඒ තමයි සමජීවිතාව. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ භෝග සම්පත්වල ආදායමද ඒක හොඳට දැනගෙන, භෝග සම්පත්වල වියදමත් හොඳට දැනගෙන තමන් වියේ පැහැදම් කරන්න ඕනේ. සමජීවි කතාව කියලා කියන්නේ මේකයි. දැන් මේ කාර්තුව තුළ වෙනකොට අපි බොහෝ දෙනෙක් දන්නවා ආර්ථික අපහසුකම් තිබෙනවා. එතකොට මේ කාරණාව සමබර කරගත්තේ නැත්තම්, අපි කාටවත් බැනලා වැඩක් නැහැ. අපි තේරුම් ගන්න ඕනේ අපි වියදම් කරන්නේ මොනවටද, අපේ තියෙන ආදායම් තත්ත්වය කුමක්ද කියන කාරණාව බුදුරජාණන් වහන්සේ මේ මීට වසර 2500 ගණනකට පෙර තමයි මේ සූත්‍රය දේශනා කරේ. අපි සමහර වෙලාවට නිස්කාංසුරේ වියහෙදම් කරලා අපි කෑ ගහනවා, එක්ක නැත්තම් රජයකට බනිනවා, නැත්තම් කාට හරි බනිනවා, අපේ සම්පත් නැ, අපේ දේවල් වලට මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ කියලා. බුදුහාමුදුරුවෝ මේකෙදි උදාහරණයකුත් දක්වනවා පින්නතුනි, තරාදියක දෙපැත්ත සමබර වෙනවා වගේ. වියදමට සාපේක්ෂ ලැබීමට සාපේක්ෂ වියදමක් පමණයි දැරිය යුතු වන්නේ. මම හිතනවා මේ අපේ පැවිදි ජීවිතයේත් පින්නතුනි අපිත් එක්ක කතා කරන ව්‍යාපාරික ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් අපි දකිනවා. දැන් සමහර විද්‍යුත් මාධ්‍ය වලින්, ප්‍රවෘත්ති පත්‍ර වලින් අපි දැක්කා සමහර කාලවල තමන්ගේ ණය ගෙවා ගන්න බැරුව ජීවිත හානි පවා කරගත්තු ව්‍යාපාරිකයන් හිටියා. සමහරු හොරකම් කරා, සමහරු හිරේ ගියා. ඒ මේ සමජීවි කතාවෙන් තොර වීම. ඔවුන් වේදම් කරනවා තමන්ගේ ආදායමට වඩා වැඩි. සමහර වෙලාවට තමන්ගේ තත්ත්වය ආරක්ෂා කරගන්න තමන්ගේ ලැබෙන ආදායමට වඩා වැඩි වේදම් කරන වාහනයක් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් කාර්යාලයේ තමන්ට ගැළපෙන්නේ නැති එකක් පාවිච්චි කරනවා. මේ විදිහට ගත්තාම තමන්ගේ ජීවිතේ කොයි ක්ෂේත්‍රයටත්, සමහර වෙලාවට අපිට ජීවත් වෙන්නේ කුලියට නම් නිවස, ඒකේ ගෙවා ගන්න බැරි කුලියක් සහිත නිවසක් ගන්නවා. කඩා වැටෙනවා ජීවිත. ඉස්සරහට යන්න බෑ. ඉතින් නොයෙකුත් ආර්ථික ප්‍රශ්න ජීවිතේට උදා වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා තමන්ගේ ජීවිතේ සමබර කරන වියදම් පැත්තක් අනුගමනය කරගත යුතුය කියන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ දීඝජානු කෝලිය කුලපුත්‍රයාට මේ විදිහට ආදායම දැනගෙන වියදම් කරන කෙනෙක් නම් ඔහු ජීවිතේ සාර්ථක කරගන්නවා. එහෙම නැත්නම් ජීවිතේ විනාශ කරගන්නවා. හැබැයි ඒ විතරක් නෙවෙයි. ඕනෑම මේ උත්හාන සම්පදා, ආරක්ෂක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා මේ කියන ලක්ෂණ ටික තියාගෙන දැන් තමන් යම් පිළිවෙලක් ඇතිව ජීවිතේ ගෙවාගෙන එනකොට ඔන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ භෝග මුඛ තමන් තුළ තියෙන සම්පත් විනාශ කරන කාරණා හතරක්. ඒවට අපාය මුඛ කියලත් මේ දේශනාවේ සඳහන් වෙනවා. මේකත් හරි වටිනවා පින්නතුනේ. ඒ කාරණා හතර තමයි ස්ත්‍රී දූර්තේක් නම්, සුරා සොඬෙක් නම්, සූදුකරුවෙක් නම්, පාපී යහළුවන් නැත්නම් ඔහුගේ ධනය ඒ කාන්තේම විනාශ ස්වභාවයට පත් වෙනවා කියලා. දැන් මේවට උදාහරණ මං හිතනවා මේ ධර්ම දේශනාවන් අහගෙන ඉන්නකොට හාමුදුරුව මේ කියන බණත් එක්ක අහවලාගේ ජීවිතේට නම් මේක හොඳට ගැලපෙනවා කියලා ඔබට කල්පනා වෙනවා ඇති. ස්ත්‍රී දූර්තකේ කියලා කියන්නේ ස්ත්‍රීන් පස්සේ යනවා නම්, එහෙම නැත්නම් පිරිමි පස්සේ යන ව්‍යාපාරිකයෝ තමන්ගේ ජීවිතේ
එහෙම තත්ත්වයක් තියාගෙන ඉන්න කාන්තාව ඉන්නවා නම් ඔවුන්ගේ ජීවිත විනාසයි පින්නතුනි. ජීවිත විනාසයි. ඒ විතරක් නෙමෙයි. සුරාසොඬෙක් නම් මද්‍රව්‍යයන් වලට මත්පැන් වලට නොයෙක් දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් ඔවුන්ගේ ජීවිත කවදාකවත් ගොඩ එන්නේ නැහැ. පවුල් ජීවිත විනාසයි, ව්‍යාපාර ජීවිත විනාසයි, සෞඛ්‍ය ආරක්ෂිත බවත් විනාසයි. මේ හැම පැත්තකින්ම කඩා වැටෙනවා. ඒ විතරකුත් නෙවෙයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සූදුවට අකදුත්තෝ. සූදුවට කැසිනෝවලට එහෙම නැත්තම් අශ්වයන්ට මේ අසුරේස් දැමීම් මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්න අය කවදාකවත් ජීවිතේ සාර්ථකත්වයකට නම් පත් වෙලා නැහැ. ඕන තරම් උදාහරණ අපට මේ ජන සමාජයෙන්ම ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ අය ජීවිතේ පරාජයට පත් වෙලා ණය වෙලා අන්තිමේදී හිරේ ගිහිල්ලා ජීවිත අන්ත දුකට පත් වෙච්ච ජීවිත විතරයි තිබෙන. සමහර කෝටි ප්‍රකෝටිපතියෝ වගේ හිටපු අය මෙවැනි දේවල් වලට ඇබ්බැහි වුණාට පස්සේ වෙන්නේ අන්න ඒකයි. අන්තිම කාරණාවත් මේකෙදි මේ අපහාය මුඛවලින් වැදගත්ම කාරණාවක් තමයි පාපී මිතුරන් ඇසුරු කිරීම. පාපී මිතුරන් ඇසුරු කරනවා කියලා කියන්නේ මුළු තමන්ගේ ආර්ථිකයත් ජීවිතයත් ආධ්‍යාත්මයත් මේ හැම එකක්ම වනසන කාරණාවක් විදිහට තමයි. මේකෙදි බුදුහාමුදුරුවෝ මේ ව්‍යග්ගපච්ච සූත්‍රයේදී හරි ලස්සන උදාහරණ කතාවක් කියනවා පින්නතුනි. එක්තරා පොකුණක් තියෙනවා. මේ පොකුණට ජලයේන දොරටු හතරක් තියෙනවා. ඒ වගේම ජලය එළියට යන දොරටු හතරක් තියෙනවා. දැන් මේ අපාය මුඛ ගැන බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ජලය එන දොරටු වහලා ජලයේ එන දොරටු වහලා ජලය පිට කරන දොරටු හතර විවෘත කරා වගේ. එතකොට මේකේ තියෙන වතුර ටික හිඳිලා යනවා විතරයි නැවත ජලය පිරීමක් වෙන්නේ නැහැ. ඒ නිසා භෝග මුඛ එහෙම නැත්නම් අපහාය මුඛ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ මේ කාරණාවන් දක්වලා තිබෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මේ කාරණාවන් ස්ත්‍රී දූර්තේක් සුරාසොඬෙක් සූදුකරුවෙක් පාපේ මිතුරන් ඇසුරු නොකරන්නෙක් නම් මේ කාරණාවට එරෙහි වෙන්නෙක් නම් ඔවුන්ගේ ජීවිත ඉතාමත්ම සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වෙනවා කියන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙත් තිබෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කරන කාරණාවන් පින්නතුනේ බොහෝම මැනවින් තේරුම් ගන්නට ඕනේ. ඒ වගේම බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා පරලොව හිත පිණිස පරලොව සුව පිණිස කාරණා හතරකුත් මේ දීඝජානු කෝලිය කුල පුත්‍රයාට පැහැදිලි කරනවා. බුදුහාමුදුරුවෝ එතෙන්දි පැහැදිලි කරනවා ශ්‍රද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය සහ ප්‍රඥා සම්පත්තිය. පින්නතුනේ ව්‍යාපාරයක් කළත් ආර්ථික ජීවිතයේ කොතනක හිටියත් ගෘහ ජීවිතයේ ගත කළත් කුමන රැකියාවක් ගත කළත් පරලොව අමතක කරන්න එපා. මෙලොව විතරක් නෙමෙයි පරලොවක් තිබෙනවා. ඒ පරලොව දැන අපි හිතනවා සමහර වෙලාවට කාටවත් පේන්නේ නැති වෙන්න වංචා කරලා මංකොල්ල කාලා එහෙම නැත්නම් කවුරු හරි ප්‍රභූවරයෙක් පස්සේ ගිහිල්ලා තමන්ගේ වැඩේ කරගෙන අනිත් මේ ආයතනයන් මේ කඩා කප්පල් කරගෙන එහෙම ගිහිල්ලා අපි අර සාමාන්‍ය ජන සමාජයේ තියෙන ලක්ෂයට කොඩිය දාලා ඉන්න පුළුවන්. හැබැයි පින්නතුනි ඒ වගේ ප්‍රතිවිපාකයන් විඳින්න තියෙනවාමයි. විපාක තියෙනවාමයි. එක්තරා කතාවක් මම ඔබට මතක් කරන්නම්. එක්තරා ධ්‍යාන සම්පත්තියක් තිබුණු ස්වාමීන් වහන්සේ නමක් බොහොම ශ්‍රද්ධා සම්පන්න තරුණ දරුවෙක් මේ ස්වාමීන් වහන්සේ ළඟ ඇසුරු කරන්න පටන් ගත්තා. උන්වහන්සේ මේ තරුණයාව දැකලා කතා කළා. දවසක් කතා කරලා ඔබගේ තාත්තා නෑ නේද කියලා ඇහුවා. නෑ ස්වාමීනි, තාත්තා දැන් වසර ගණනාවකට පෙර මිය ගියා කිව්වා. ඒ වෙලාවේදී අර තරුණයාට කියනවා ඔබේ තාත්තා කොච්චර ණය වෙලා හිටියද කියලා දන්නවද? නෑ කියනවා. එහෙනම් ඔබේ තාත්තා වෙච්ච ණය ටික හොයලා ණය ගෙවන්න කියනවා. දැන් මේ තරුණයා හන්දි කඩයක් තියෙනවා. මේ කඩෙන් තමයි තාත්තා නිතර ගනුදෙනු කරේ. ගිහින් අහනකොට මේ මුදලාලිගෙන් අහනවා ඔබගේ මේ ණය තියෙනවද අපේ තාත්තා ගත්තු?
අනේ පුතේ දැන් ඒව කාලයක් ගිහිල්ලා ඉතින් ඒ ගැන වැඩක් නැහැ අපි ඒක අමතක කළා දාමු කියනවා. නෑ මට කියන්න කියලා කියනවා. බලන්න මේ කල්යාණ මිත්‍ර ඇසුරේ තියෙන වටිනාකම. මේ තාත්තා ගත්තු ණය පොත පෙරලලා මෙන්න මෙච්චරක් ගත්තා කියලා ඉවරලා කියනවා. කිව්වහම අර පුතා මොකද කරන්නේ? අර මුදල ගෙවා දානවා. අර මුදල සම්පූර්ණයෙන්ම ගෙවා දානවා. සද්දයක් ඇහෙනවා ගෙදර. ඒ කඩේ පිටුපස්සේ හිටපු ගවයෙක් ඒ වෙලාවෙම මැරිලා වැටෙනවා. මැරිලා වැටෙනවා. දැන් මේ සිද්ධියට හරි කම්පනයක් ඇති වෙනවා. අර දෙදෙනාටම අර ස්වාමින්වහන්සේට ගිහින් කියනවා, ස්වාමින්වහන්සේ මෙන්න මෙවැනි සිද්ධියක් වුණා, මොකද්ද මේකට හේතුව කියලා. ඒ වෙලාවේදී කියනවා, ඔබේ තාත්තා තමයි අර මුදලාරිට ණය ගෙවමින් හිටියේ ගවයෙක් වෙලා. ඔබ ඒ ණය ගෙව්වද ඔහුට ඒ ණය බරින් නිදහස් වෙන්න පුළුවන්කම ලැබුණා කියලා. ඒ නිසා පින්නතුනි තේරුම් ගන්න ඕනේ, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ මේ ලෝකේ සත්‍ය අපට කර්මය සහ කර්ම විපාකයන් පිළිබඳව පැහැදිලි කරලා දෙන්න. ඒ නිසා මේවා පිළිබඳව අපි මනවින් නුවණින් විමස විමසා කටයුතු කරන්නට ඕනේ. දීඝජාන කෝලිය බුල පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, පරලෝ හිතසුව පිණිස වෙන්න නම් ඔබ ශ්‍රද්ධා සම්පන්න වෙන්න ඕනේ. ශ්‍රද්ධා සම්පන්න වෙනවා කියලා කියන්නේ කුමක් වෙනුවෙන්ද? ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරහං ගුණයෙන් යුක්ත බව තේරුම් ගන්න ඕනේ. සම්මා සම්බුද්ධ ගුණයෙන් යුක්ත බව තේරුම් ගන්න ඕනේ. මේ ආදී නවාරහාදී බුදු ගුණයන් පිළිබඳව, මෙලෝ පිළිබඳව, පරලෝ පිළිබඳව විශ්වාසයක්, කර්මය සහ කර්මඵලය පිළිබඳව විශ්වාසයක් තියෙන කෙනාට තමයි පින්නතුනේ ශ්‍රද්ධා සම්පන්න කෙනා කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව අසීමිත ගෞරවයක් තියෙන කෙනා කවදාකවත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට පිටින් යන්නේ නැහැ. මේ දේශනාවේ පින්නතුනේ කොතනකවත් අපේ බෞද්ධ දේශනාවේ මුදල් හම්බ කරන එක සීමා කරලා නැහැ. ඔබේ සැප විඳීම සීමා කරලා නැහැ. හැබැයි ධර්මානුකූලව, විනයානුකූලව, නීත්‍යානුකූල ජීවිතයේ විඳීමක්, සුව විඳීමක් ගැන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ. මේ කාමභෝගී ජීවිතයක් ගත කරන මේ ව්‍යග්ගපච්චයන්ට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඔබ හොඳට සුව විඳින්න. දීඝජානට බුදුහාමුදුරුවෝ කියන්නේ සුව විඳින්න. ගිහි ජීවිතයේ ඔබ සුවඳ සඳුන් විලඳ තවර ගන්න, කසීසලු පළඳින්න. හැබැයි ඔබ පාවිච්චි කරන වස්තුව, ඔබ පාවිච්චි කරන වස්ත්‍රය, ඔබ ගන්න ආහාරය නිර්වද්‍ය වෙන්න ඕනේ. නිර්වද්‍ය වෙන්න ඕනේ. නිවැරදි දෙයකින් උපයාගත්තු ධනයක්මයි ඔබ පරිභෝග කරගත යුතු වන්නේ. ඒ තත්වයට ඇති වෙන්න නම් පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව, ගෞරවය ඔබ තුළ ගොඩ නැගී තිබිය යුතුමයි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම බුදුහාමුදුරෝ දේශනා කොට වදාරනවා සීල සම්පත්තිය තියෙන්න ඕනේ. සීල සම්පත්තිය කියලා කියන කාරණාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ කය වචන දෙකේ සංවරකම. එතකොට ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය සීලය කියලානේ ওই ටිකට. එතකොට අපේ බෞද්ධ ජීවිත මේ ජීවන ආජීවන, කියන්නේ සම්මා ආජීවයේ අපේ යහපත් දිව්‍ය පැවැත්ම ගැන කතා කරනකොට සත්තු මරලා, වහල් වෙළඳාම් කරලා, මේවා කරලා මේ ජීවිතේ ගොඩ දා ගන්න බෑ. ඒ කියන්නේ දැන් නොඑක් ආකාරයෙන් දැන් අලුත් ක්‍රම වෙලා තියෙනවා. විදේශ රටවල් වලට මිනිස්සු යවනවා කියලා ඉවරලා බලාපොරොත්තු දීලා වෙනස් වැරදි දේවල් වලට යොමු කරනවා. එහෙම නැත්නම් ඒ නිශ්චිත රැකියාවන් දෙන්නේ නැහැ. මේ තමයි පින්නතුනි වහල්කම අලුතෙන් අලුත් විදිහට පටන් ගන්න තියෙන විදිය. ඒ නිසා සම්මා ආජීවය මොකද්ද කියන කාරණාව හොඳට දැනගන්න ඕනේ. ප්‍රාණඝාතය, අදත්තාදානය, හොරකමින් කිසිවකින් ලබා ගන්නා වූ දෙයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අනුමැතිය ලැබෙන්නේ නැහැ. ඒ වගේමයි කාම මිත්‍යාචාරය. මේ දේවල් වලින් ඔබ යම්කිසි ජීවන උපායක් හදා ගන්නවා නම් පින්නතුනි මෙලොවත් දුක් වෙනවා, ඒකාන්තයෙන්ම පරලොවත් දුකටමයිපත් වෙන්නේ කියන කාරණාවයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ දේශනාවේදී මේ කට පරිසම් කරගන්න. දැන් සමහර වෙලාවට අපි දන්නවා මේ ව්‍යාපාර කිරීම සම්බන්ධව
ඔය වාහන අලෙවි කරන අය එහෙම නැත්නම් නොයෙකුත් වෙළඳ ව්‍යාපාරයන් කරන අය අපි දකිනවා නොයෙකුත් බොරු කියනවා නොයෙකුත් සම්පප්පලාප කියනවා. ඉතින් මේ ඇත්තෝ දන්නේ නැහැ මේ වගේ විපාක. වාහනයක් උපුනන්න ගියපහම සමහරලාට ඔය ඇත්තන්ට අත්විඳලා ඇති වාහනේ නැති ලෙඩ මවලා කියනවා. එහෙම නැත්නම් ගන්න ගියපහමත් එහෙමයි ඒක තරම් හොඳ වාහනයක් නැහැ කියලා සමහරලාට බොරු කියනවා. ඉතින් එහෙම කියලා ඔව් අර ගන්න කෙනාගේ පාරිභෝගිකයාගේ හිත රවට්ටනවා. හිත රවට්ටනවා. එතකොට එයා දන්නවා තමන්ගේ හෘද සාක්ෂියෙන් දන්නවා මම කරන්නේ වැරද්දක් කියලා. නමුත් ඒ තුලින් උපදවා ගන්නව සමහර වෙලාවට සමහර උදවේගින් අපිට ඇහිලා තියෙනවා මේ මම නම් වැඩේ කරා එයා හොඳට රැවටිලා ඇඳගෙන ගියා කියලා. හැබැයි පින්නතුනි ඇඳගන්නේ සංසාරේ උහුමයි. ඒ නිසා කාටවත් වංචාවක් කරලා කාටවත් බොරුවක් කරලා කාගේවත් ජීවිත හානි කරලා ජීවිතය ආර්ථිකමය වශයෙන් හෝ වෙනත් ක්‍රමයකින් දිනන්න මගේ තථාගතයන් වහන්සේ ඉඩ හසර ලබා දීලා නැහැ කියන කාරණාව හොඳට තේරුම් ගන්න ඕනේ. ඒත් එක්කම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ත්‍යාග සම්පත්තිය. ත්‍යාග කියලා කියන්නේ පරිත්‍යාගය කියන කෙනෙකු පින්නතුනේ. අපේ ජීවිතයේ මේ කාරණාව පරලෝ සුව පිණිස මේ ආත්ම භාවයේදී අපි කාලය ඇඳලා ජීවත් වෙනවා නම් දැන් යම් කෙනෙක් මේ ගෙවුණු කොවිඩ් කාලේ හරි මේ ආර්ථික අවපාතයක් තියෙන කාලේ හරි තුන් වේල හොඳට මොනවා හරිත් එක්ක කාලා ජීවත් වුණා නම් ඔබ තේරුම් ගන්න ඒ ඔබ පෙර සංසාරේ දන් දීලා තියෙනවා. ඒ දුන්නු දානේ එහෙම නැත්නම් ওই පරිත්‍යාග කිරීමේ පින නිසා තමයි ඔබට මේ කාර්තුවේදී මෙහෙම වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබ ඊළඟ භවයටත් මේ ඔබේ ගිනුම පුරව ගන්න ඕනේ. ඒ නිසා පරිත්‍යාගයන් ධානයන් ඔබ විවිධාකාරයෙන් දේ යුතුයි කියන කාරණාවන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා. ඊළඟට පරලෝ හිතසුව පිණිස බුදුරජාණන් වහන්සේ මේ දීඝජාන කෝලියට සිහිපත් කරනවා ව්‍යග්ගපජ්ජේනි ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. ප්‍රඥාවන්ත වෙන්න ඕනේ මොනවද? අපි තුල උපදින කුසල් මොනවද? අපි තුල උපදින අකුසල් මොනවද කියන කාරණාවන් ආර්ය වූ තියුණු අවබෝධයක් ඇති කරගෙන තමයි කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ සම්මා සතියෙන් නිරන්තරයෙන් කටයුතු කරන්නට ඕනේ. අපිට කෝටියක් ලැබුණත් වැඩක් නැහැ ඊළඟ භවය නිරේට දුගතියකට සතර අපායකට වැටෙන ආර්ථික ලාභයක් නම් පින්නතුනේ එයින් ලැබෙන ප්‍රතිඵලයක් නැහැ. මොකද මේ මනුෂ්‍ය ආත්ම භාවයේ ආයුෂ ඉතාමත්ම සීමිතයි. හැබැයි නිරේකට වැටුනොත් එහෙම පින්නතුනේ නැවත ගොඩ එනවා බොරු. ධර්මයක තැනක සඳහන් වෙනවා යම් ආකාරයකින් නරක තිරිසම් ප්‍රේත කියන නිරේකට වැටුනොත් නැවත මනුෂ්‍යාත්ම භාවයක් හෝ සුගතියකටපත් වෙනවා කියන එක බොහොම අමාරුයි දුෂ්කරයි කියන කාරණාව තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. අර වියගහ මහ මොහොතට ගිහිල්ලා මහ මොහොතේ පාවෙලා අවුරුදු 100කට සැරයක් උඩට එන කන කැස්බෑවා ඒ විය සිදුරෙන් අහස බලනවා මේ වියගහ කොහේ තියේද, ඒ වගේම කන කැස්බෑව කොතනින් මතුවේද හිතන්නවත් බෑ පින්නතුනි. අන්න ඒ උදාහරණයෙන් කියනවා බුදුහාඳුරු ඒක නිතර නිතර සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි මනුෂ්‍යාත්ම භාවයක් ලැබෙන එක දුර්ලභයි ඊටත් වඩා කියලා. ඒ නිසා මේ ලද පින්වන්ත මනුෂ්‍යාත්ම භාවයේදී අපේ ජීවිතවලට එන අභියෝග මොනවද කියන කාරණාව හොඳට නුවණින් අවබෝධ කරගෙන මෙලොවත් දිනන්න පරලොවත් දිනන්න ජීවිතය සුවසේ ගත කරන්නට භාග්‍යවතුන් වහන්සේ මේ දීඝජාන කෝලිය කුලපුත්‍රයාට දේශනා කළ සද්ධර්මයේ ව්‍යග්ගපජ්ජ සූත්‍රය ඇසුරෙන් ඔබේ ජීවිතය ඔබේ ප්‍රඥාවත් වර්ධනය කරගන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ධර්ම දේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි RM කිරිමුද්‍යංශේ පියාණන්, WM එරිනෝනා මෑණියන්, RM ඔක්කුමැණිකා ලොකු අක්කා, RM බණ්ඩාරමැණිකේ චූටි අක්කා, RM ආරිරත්න චූටි අයියා, ඥාති පුතණුවන්, RM අකිල රත්නායක, RM ගුණසේකර මහතාගේ දෙමව්පියන්, දොන් විල්මන් ජයසූරිය පියාණන්, MV හැරියට් පෙරේරා මෑණියන්,
ධර්මරත්න සොහොයුරා ප්‍රධාන මිය පරලව ගිය සියලුම ඥාතීන් සිහිපත් කර පින් අනුමෝදන් කිරීම, මේ අයගේ භවගාමී දිවිය වාසනාවන්ත වේවායි ප්‍රාර්ථනා කිරීම, සුජීවත්ව සිටින RMDB රත්නායක RM කරුණාරත්න සොහොයුරන්ට, ඒ වගේම දියණිය සාගරිකා ජයසූරියට, පුතණුවන් මදුවන්ත නිපුණ ජයසූරියට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම මොනබොරු මිනිබිරියන් ඉස්සලි දහම්සා, විනෝදී දිහන්සා, බෑනනුවන් මාධව රත්නායක, ඥාති පුත්‍ර අමිලනුවන් රාජකරුණ, මේ සියලුම දෙනාගේ ග්‍රහාපල දුරුවි නිදුක් නිරෝගී සුවය සිත ශාන්තිය පතා ධර්මදේශනාවේ දායකත්වයගෙන කටයුතු කරනවා. ඉහළ කෝන් කඳවල වීරපොකුණ පදිංචි RM කුසුමාවතී මහත්මිය ප්‍රධාන පවුලේ සියලු දෙනා. මේ මස 21 වෙනි දින සිය උපන්දිනය සමරන, 69 වෙනි උපන්දිනය සමරන මහින්ද කන්නංගර මහත්මාට නිදුක් නිරෝගී සුව චිරජීවනය අපි ප්‍රාර්ථනා කරනවා. ඒ නිමිත්තෙන් එතුමා ධර්මදේශනාවේ දායකත්වයගෙන කටයුතු කරනවා. පාඨශාලා ආචාර්යනි ශ්‍රීලා රංජනී කොඩිතුවක්කු ආදරණීය බිරිඳ මියගොස් වසර 3ක් පිරීම නිමිත්තෙන් එතුමිය සිහිපත් කර පින් අනුමෝදන් කිරීම, ඒ වගේම දෙමව්පියන් ප්‍රධාන මිය පරලව ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සහ සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ පතා ධර්මදේශනාවේ දායකත්වයගෙන කටයුතු කරන්නේ අද 69 වෙනි උපන්දිනය සමරන යටදොළවත්ත අලුත්ගම පාර 254න් එක නිවසේ පදිංචි මහින්ද කන්නංගර මහත්මා විසින්. මීට වසර 13කට පෙර මිය ගිය BHL ප්‍රනාන්දු ආදරණීය ස්වාමියා සිහිපත් කර පින් අනුමෝදන් කිරීම, මිය පරලව ගිය දෙපාර්ශවයේ දෙමව්පියන් ප්‍රධාන සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම, ඒ වගේම දූදරු මොනුබොරු මිනිපිරයන්ගේ රැකී රක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු සියල්ල සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව අද ධර්මදේශනාවේ දායකත්වයගෙන කටයුතු කරනවා. බලංගොඩ බෝම්බුව වතුකාරගොඩ පදිංචි KKS ප්‍රනාන්දු මාතාව ප්‍රධාන පිරිස. මීට මාස 3කට ඉහතදී 17/1 සෙම්මෙචල් පාර හැඩිගම පිළියන්දල ස්ථානයේ පදිංචිව සිට නොසිතූ ලෙස හෘදයාබාධයක් හේතුවෙන් 2022 7 වෙනි මාසයේ 22 වෙනි දින මිය පරලව ගිය LAD සුමල් කීර්තිසිරි මහතාට මෙම ධර්මදේශනාවේ ආනිශංසය අනුමෝදන් වෙත්වා කියන මුඛ්‍ය ප්‍රාර්ථනාව, එමෙන්ම කේ අමරාවති ද සිල්වා උපාසිකා මාතාව, VR සෝමවති උපාසිකා මාතාව, කේ ප්‍රේමදාස ද සිල්වා උපාසක මහතා, LAD ආරියදාස උපාසක මහතා ප්‍රධාන නමින් මිය පරලව ගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාව, මේ සංසාර චක්‍රය තුල නමින් මිය පරලව ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාව ඇතිව ධර්මදේශනාවේ දායකත්වයගෙන කටයුතු කරන්නේ පිළියන්දල හැඩිගම දම්පරා ගහවත්ත පාර 10D3 නිවසේ පදිංචි LAD නාමල් භාතිය මහතා ප්‍රධාන සියලු දෙනා විසින්. 2022 10 වෙනි මාසේ මේ මාසේ 20 වෙනි දිනට 78 වන උපන්දිනය සැමරූ MA නන්ද පෙරේරා පියාණන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම, සිත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම. මේත මාස 2කට පමණ පෙර පරලොව සැපත් ආදරණීය මෑණියන් සෝමලතා මහතාන්තිල උපාසිකා මාතාවට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම පිණිසත්, ඒ වගේම පවුල්වල සහසම්බන්ධව සිටි සියලු දෙනා මිය පරලව ගිය අයට පින් අනුමෝදන් කිරීමත්, නිරෝගීව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ පතා ධර්මදේශනාවේ දායකත්වයගෙන කටයුතු කරනවා කපිල පෙරේරා, දමිත පෙරේරා පුතණුවන්, ඒ වගේම නයෝමි පෙරේරා දුවණිය, නිල්මිනී විජේරත්න, නිමාලි ප්‍රීතිකා ලේලිවරුන්, මේ අය දායකත්වයට එක්වන්නේ පානදුර කුලතුංග පාර අංක 8 නිවසේ සිටයි. කඩවත රන්මුතුගල එබනීස පෙදෙසෙහි විසූ පරලෝ සැපත් එබනීස ද සේරම් පියාණන්ට සහ මෑණියන්ට සහෝදර සහෝදරියන්ට සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණ මාතර හිත්තැටිය විසූ පරලෝ සැපත් මැන්දිස් ද සිල්වා ගජදීර සීයා සහ තම්මාට පින් අනුමෝදන් කිරීම, මෑණියන්ට සහ මෑණියන් ඇතුළු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම,
දෙපාර්ශවයේම සුජීවත්ව සිටින සියලුම ඥාතීන්ට සියලුම ලෝකවාසීන්ට ආශිර්වාද කිරීම පිණිස අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා රාජගිරිය නාවල 6 වැනි පටුමග 11 ඒ නිවසේ පදිංචි ඉන්ද්‍රාණි දසේර මහත්මිය සහ ආනන්ද අමරසිරි මහත්මයා ප්‍රධාන පවුලේ සියලු දෙනා මේ ළඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේට පුණ්‍ය අනුමෝදනාව සඳහා පිනතුනේ මෙතෙක් වේලා උතුම් සද්ධර්ම දේශනාවකට ඔබ ශ්‍රවණය කරලා ඒ සඳහා දායකත්වයන් ලබා දුන්නු පින්නතුන් ඇතුළු ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලුම පින්නතුන් උදෙසා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා දෙදෙව්ලොවට අධිපති පින්වත් සක්‍ර දේවේන්ද්‍රෝත්තමයන් වහන්සේගේ එවැගේම සතරවරම් දෙවි මහරජුන් සුමන සමන් දෙවි මහරජුන් ඇතුළු කොට ඇති කල්‍යාණ මිත්‍ර සම්මාදිට්ඨික දෙවිවරුන් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ සියලුම කල්‍යාණ මිත්‍ර සම්මාදිට්ඨික දෙවිවරුන්ගේ ආශිර්වාදය ඔබ හැම දෙනාගේම ජීවිතවලට සැලසේවා ඔබ කරන කියන රැකී ආරක්ෂා වෙළෙඳාම් ව්‍යාපාරික ආදී කටයුතු සාර්ථකත්වයට පත් කරගන්නට නිදුක් බව නිරෝගී භාවය සුවපත් භාවය ඇති කරගන්නට ඔබ හැම දෙනාටම සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා දෙවියෝ නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු 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 කියලා පින් දෙමු ඒත් එක්කම නම් සඳහන් කළ මිය පරලෝකයේ හැමටත් ඔබ නමින් අප නමින් මා නමින් මිය පරලෝකයේ සියලුම දෙනාටමත් මේ පින් අයිතිපත් වේවා උතුම් නිර්වාණ අවබෝධයේ පිණසම මේ පින් හේතු වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු දෙවියන්ටත් මේගේ ඥාතීන්ටත් අපි හැම දිනාටමත් මෙලව ජීවිත සරු වෙන්නටත් භවගාමී ජීවිතේ යහපත් කරගන්නටත් අවසන අති උතුම් අමා මහ නිවනින් සැනසීම දාපත් කරගන්නටත් මේ උදාරතර පින්කම පාරමිතාවක්ම වේවා ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති ධර්මදේශනයේ පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ සියඹලාපේ ශ්‍රී නාගවනාරාමාධිපති කොළඹ 12 ගුණසිංහපුර පූර්වාරාමස්ත විද්‍යානිකේත පිරිවෙන් පරිවෙනාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද පරගම්මන අමරකිත්ති ස්වාමින් වහන්සේ අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු සාදු 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 මේ වැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් කැමතිනම් ඔබට පිළිවන් අපට කතා කරන්න අපේ දුරකථන අංකය 0112 6917140 මෙම ධර්මදේශනය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ YouTube නාලිකාව ඔස්සේ ඔබට සවන් දෙන්නට පිළිවන් මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.